දොළපොතල හැම කෙනෙකුටම ආයුබෝවන්. දැන් ශිෂ්‍යත්ව විභාගයේ කඩේම් ලකුණ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවනේ. එතකොට අපි දුවේ පුතේ උත්සාහ කරන්න ඕනේ වැඩිම ලකුණක් ගන්න. මොකද අපි දන්නේනේ අපි ලියන අවුරුද්දේ කඩේම් ලකුණ මොකක් වෙයිද කියලා. ඒ නිසා අපි අද සරස්සගෙන් අහමු හොඳම ලකුණක් ගන්න විදිය. අදත් සර් ඇවිල්ලා ඉනවා පන්තියට. ආයුබෝවන් දුවේ පුතේ. හොඳම ලකුණකට හොඳම උපදේශක විශේෂාංගය ආදරණීය දූල පුතාලගේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණ වෙනුවෙන්. අද නැනස පන්ති කාමරයට ඇවිල්ලා ඉන්නවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන පුංචි දූල පුතාල පිරිසක්. ඒ වගේම අපි දන්නවා සුපුරුදු වේලාවට ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙන ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකුත් ඉන්නවා. සාමාන්‍යයෙන් පහුගිය අවුරුද්ද ගත්තොත් 310,300 ගණනක් විභාගයට ඉදිරිපත් වුණා. අපි අපේක්ෂා කරනවා මේ අවුරුද්දෙත් ඒ වගේම සංඛ්‍යාවක් විභාගයට ඉදිරිපත් වෙනවා කියලා. පුංචි දූල පුතාලා, මගේ පන්ති කාමරේ ඉන්න දූල පුතාලගෙන් මම අහනවා මේ දවස්වල විභාගයට හොඳට වැඩ කරනවද? මොනවද පුතාලා කරන්නේ? පාඩම් කරනවා. ගණන් හදනවා. තව මොනවද කරන්නේ? රචනා ලියනවා. රචනා ලියනවා කියලා කිව්වම මට පහුගිය දවස්වල එළිදැක්වණි පහුගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ලියපු දූල පුතාලා විභාගයේදී වැඩ කළේ කොහොමද කියලා. රචනාව කියලා මේ දරුවෝ කියනකොට රචනාව සම්බන්ධයෙන් හරි අපූරු විස්තරයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක දූල පුතාලට වගේම දූල පුතාලගේ අම්මලා තාත්තලාටත් හුඟක් වැදගත් වෙයි. රචනාවට පහුගිය අවුරුද්ද ලැබුණේ ජාතික කොඩිය ගැන ලියන්නනි. වාක්‍ය කීයද පුතේ ගිය අවුරුද්ද ලැබුණේ? හයක්. නම් ලැබුණේ වාක්‍ය කීයද ලැබුණේ? තුනක්. වාක්‍ය තුනක්. ඔව්. එක වාක්‍යයකට ලකුණු දෙක ගානේ ලකුණු හයක් රචනාවේ ලබා ගන්න දුවල පුතාලට අවස්ථාව තිබුණා. නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ රචනාව අපේ දරුවෝ ඒ තරම් සාර්ථක වෙලා තිබුණේ නැහැ. මේ ලකුණු හයෙන් මුළු ලකුණු හයම ගත්තේ 2.2. දරුවෝ 100ක් ඉදිරිපත් වෙනකොට ප්‍රතිශතය තිබුණේ 2.2. නමුත් බිංදුව ගත්ත අය 60.4ක් හිටියා. බිංදුව ගත්ත අය හිටියා 60.4ක්. ඒ නිසා මේ තත්ත්වය බරපතලයි. විශේෂයෙන්ම නැනසත් එක්ක එකතු වෙන ආදරණීය දෙමව්පියන්ට පුංචි පණිවිඩයක් දෙන්න වෙනවා. මේ පුංචි පණිවිඩේ වුණාට මේක හරි වැදගත්. දරුවන් කොයිතරම් ටියුෂන් පන්ති යවුවත්, ප්‍රශ්න පත්‍ර කට්ටල කෙරෙව්වත්, කොයිතරම් දරුවෝ වෙහෙස කෙරෙව්වත් අවශ්‍ය දේ, නියම දේ කෙරුණේ නැත්නම් ප්‍රතිඵලය මෙන්න මේකයි. ඒ නිසා නැනස නරඹන අපේ ආදරණීය දූල පුතාලටත් දෙමව්පියන්ටත් මේ වෙලාවේ කියන්නේ අතීත පාඩම් ඔස්සේ අපි යමක් ඉගෙනගෙන හොඳම ලකුණකට යන්න අපි සූදානම් වෙන්නට ඕනේ. පුංචි පුතාලක වන්න රචනා ලියනවා කියලා. දරුවනේ, රචනා ලියනකොට මගේ පුංචි පුතා මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම මාතෘකාවට අදාළ වාක්‍ය පමණක් ලියන්න ඕනේ. කතා කරන භාෂාවෙන් ලියන්න බැරිද පුළුවන්ද? බෑ. ඒ වගේම මාතෘකාවේ ඉල්ලන වචන ගණන තියෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසයත් නිවැරදි වෙන්න ඕනේ. නනලල හරියට තියෙන්න ඕනේ. නේද පුංචි පුතේ? ඒ නිසා පුංචි පුතාලා දූලා මේ කරුණ සැලකිල්ලට අරගෙන තමයි ලිවීම කළ යුත්තේ. ආදරණීය දෙමව්පියනි, මම ඔබට දැන් ඉදිරිපත් කරන්නම් පහුගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙදී මේ රචනා ප්‍රශ්නේ දරුවෝ දක්වපු ප්‍රධාන දුර්වලතා මොනවද කියලා. මේ බලන්න, දරුවන් සම්පූර්ණ වාක්‍යවල, එහෙම නැත්නම් අදහස සම්පූර්ණ නැති වාක්‍ය ලියපු අය ඉන්නවා 22.1% මුළු ප්‍රතිශතේ. ඊළඟට වාක්‍යයක තියෙන්න ඕනේ වචන ගණන ලියන්න බැරි වෙච්ච අය ඉන්නවා 4.63%. ඒ වගේම උක්තාඛ්‍යාත සම්බන්ධයේ ගලපමු නැති අය ඉන්නවා 16.48. මේ විදිහට දරුවන් අතර
විශාල වශයෙන් පවතින අඩුපාඩු තියෙනවා. ඒ නිසා ආදරණීය අම්මගෙන් ආදරණීය තාත්තගෙන් ඉල්ලන්නේ හොඳ රචනාවක් ලියන්න මෙන්න මේ කරුණ ඔස්සේ යන්න විශේෂයෙන්ම වෙනත් දවසක රචනාවක් ලියන විදිහ අපි සවිස්තරව කියලා දෙනවා. පහුගිය අවුරුද්දවල උන වැරදි ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම වුණොත් මේ පුතේ අපිට මේ අවුරුද්දේ වැඩිම ලකුණක් ගන්න පුළුවන් නේ. මොකද අපි වැරදි දන්නවන්නේ කොතනද වැරදුනේ කියලා. අපි එහෙමනම් අද පළවෙනි ප්‍රශ්න පත්‍රය ගැන ටිකක් කතා කරමු. අසංගස ඇවිල්ලා ඉන්න පන්තියට. ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන් සර්. හොඳයි වඩින්. දූල පුතාලට අදත් මම ශිෂ්‍යත්ව විභාගයේ එක ප්‍රශ්න පත්‍රයේ එන අන්තර්ගත සම්බන්ධතාවය කියන විභවතාවය පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ විභවතාවය පිළිබඳව කතා කරේ මේ දිපුතේ මේ උදාහරණත් එක්ක බලමු කොහොමද මේ අපි මේ විභවතාවේ ආපු ප්‍රශ්න ආවතින් කොහොමද අපි ඒකට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නිවැරදිව පිළිතුරු සපයන්නේ කියලා. දැන් බලන්න පුතේ රූපහන තිරය දිහා. මල් ටිකක් තියෙන පින්තූරයක් නේද පුතාලට පේන්නේ? එක එක වගේ මල් තියෙන මොනවද තියෙන මල්? අරලිය මල් තියෙනවා. මොනවද පුතේ? රෝස මල් තියෙනවා. තව මොනවද? සල් මල් මොනවද තියෙන්නේ? ආ දැන් මේ අපි ඔක්කොම ගත්තාම පස්සේ පුතේ අපි මල් කියලා නේද කියන්නේ? මොනවද අපි කියන්නේ ඔක්කොම? මල්. දැන් මම පුතාලගෙන් අහන්නේ මොකද්ද? මේ පින්තූරයේ තියෙන්නේ වැඩියෙන්ම තියෙන්නේ මල්ද අරලිය මල්ද කියලා මම අහන්නේ. ඒතර බලන්න මෙන්න මේ මල් කියන මේ 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 තියෙන මේ කොටුවේ නැත්නම් මේ මේ තිය පුතාලට පෙන්නන මේ මල් කියන මේ පින්තූරෙන් මම විශේෂ කරලා ගන්න මොකද්ද? මොන මල්ද මං ගන්නෙ? ආ මං අහනවා මේකෙන් වැඩිපුර තියෙන්නේ මල්ද අරලිය මල්ද කියලා. දැන් පුතාල මගේ මං අවතින් පුතාල බලපුවම පින්තූර බලලා කියන්න මොකනද වැඩිපුර තියෙන්නේ? මොනවද තියෙන්නේ? අරලිය මල්. අරලිය මල් කීයක් තියෙනවද? विशेष गण पुल गणी अन्न दुलाबोधन अभी बल मुतावे क्या ओ नहीं बल संख्या मुना संख्या विशेष कल सामान इतनी संख्या संख्या ඊට පස්සේ බලන්න තව එකක්. මේ මොනවද තියෙන්නේ? පළතුරු ටිකක් නේ තියෙන්නේ. පළතුරු ටිකක් තියෙන්නේ. මේ පළතුරු ටිකෙන් මට කියන්නකෝ දූල පුතාලට මම මොන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? කාටද කියන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් අහයි කියලා? පුතේ. අහ බලමුකෝ නේද? ප්‍රශ්නයක් ගැන පස්සේ උත්තර දෙන්න පුළන්නේ. එක බීජයක් පමණක් ඇති පළතුරු වන්නේ. මොනවද මේ තියෙන පළතුරු වලින් එක බීජ නැත්නම් එක ඇටයි තියෙන්නේ? මොනවද? කාජු තව අඹ අඹ මොනවද කාජුයි අඹයි ඊට පස්සේ මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන් මොකද බීජ ගොඩාක් අට ගොඩාක් තියෙන පළතුරු ඇපල් ඇපල් තියෙන මොනවද තියෙන්නේ පෙර තව මොනවද පුතේ මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මේ වැඩිපුර ඇති පළතුරු වන්නේ මොනවද කාජු ඊට පස්සේ සමාන වැඩි පළතුරු වන්නේ अलिया गिरवा पूसा कोटिया इब्बा गेंबा
මෝරා ලෝලා තෝරා කාවයියා මොනද තාල් මාස ඔන්න සත්තු ටිකක් මන් දීලා තිනවා කොටු දෙක කොටුවක දාලා තිනවා රවුමක දාලා තිනවා සූදානන්ද මම ප්‍රශ්න කීපයක් කවුදින් ගන්න උත්තර සැපයන්නේ සූදානන්ද එහෙනම් මේ කණ්ඩායමේ දූල පුතාලට ප්‍රශ්න දෙකක් අහනවා මේ කණ්ඩායමේ දූල පුතාලට ප්‍රශ්න දෙකක් අහනවා එහෙම අහලා කණ්ඩායම දෙකට පොදු ප්‍රශ්නයක් අහනවා සූදානන්ද ප්‍රශ්න මුල් දෙන්න ඕ බයද නෑ අපි ඒ විභාවිතය ඉගෙන ගත්තා ඔන්න මං ආන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ කණ්ඩායමේ අපේ පුතාලා දෙන්නයි දූල දෙන්නෙක් ඉන්නවා ඒ හතර දෙනාගේ තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න ප්‍රශ්නේ ගොඩ බිම වසන සතුන් ගණන කීයද උත්තර දෙන්න පුතේ ගොඩ බිම වසන සතුන් ගණන කොහොම සාකච්ඡා කරලා උත්තර දෙන්න ඉක්මනට ගොඩ බිම වසන සතුන් ගණන හොඳට මේ පින්තූරය දිහා බලලා මං අහන්නේ ගොඩ බිම වසන සතුන් කීයද පුතේ 7යි කීයද පුතේ එන්න කණ්ඩායම එකක් කියන උත්තරේ මෙයාලා කියන කීයද 7 7ද 5ද කණ්ඩායම සාකච්ඡා කරලා කියනවා මේ පැත්ත බලන්න මේ පැත්ත බලන්න ඔතන 7ද 5ද මම අහන්නේ ගොඩ බිම වසන සතුන් කීයද 7යි ආ මෙයාලා කියනවා 7යි කියලා ඒ කණ්ඩායම කියනවා 7යි කියලා බලමු කීයද හරි ගොඩක් හොඳයි වඩින්නේ කීයද පුතේ 7යි මෙන්න මේ කණ්ඩායමට අහන ප්‍රශ්නේ මොකක්ද දන්නවද ගියේ වසන සතුන් කියද 7යි මං ඒක විස්තර කරේ නැහැ ඉස්සලක විස්තර කරන්න පුතාට මේකට උත්තරේ නිකම් වෙනවා කියද 7යි වඩිනු පුතේ ඔන්න ඊට පස්සේ අපි ආනෝ එහා පැත්තට අනිත් ප්‍රශ්නේ ඔන්න හොඳට තේරුම් ගන්න මොකක්ද අහන්න ප්‍රශ්නේ කියන්නකෝ දියේ පමණක් වසන සත්තු කො සාකච්ඡා කරලා උත්තර දෙන්න දියේ පමණක් වසන සත්තු දියේ පමණ කියද 5යි 5යි කවුද පුතේ පස් දෙනා उत्तर අලියා ගිරවා පූසා මුවා කොටියා කියද පුතේ 5යි හොඳයි වාඩින්නකෝ ඕන දැන් කණ්ඩායම් දෙකට අහන්න පොදු ප්‍රශ්නේ බලමු කවුද පිළිතුරු දෙන්නේ කියලා මෙහි සිටින මුළු සතුන් ගණන කීයද ඉක්මනට ඉක්මනට මොන කණ්ඩායම්ද 12යි 12යි කියද 12යි පුතාලා 12යි අම් කණ්ඩායම් දෙකම 12යි කියලා කියලා බලමු අපි කියවෙන එකද කියලා කියද කියලා කියද 12 හොඳයි ගාන හොඳ කණ්ඩායම් දෙකම අපුඩියා කොහොම හොඳට ගාන අපුඩියා මට ඉතන දොල පුතාලට මේ විභවතාවය හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා තවත් අභ්‍යාස කරාන් පස්සේ පුතේ මේක තවත් පැහැදිලි වෙනවා එහෙනම් බොහොම ස්තුතියි නිවසේ ඉන්න පුංචි ඔබ වගේම අපේ පන්තියේ ඉන්න පුංචි දොල පුතාලත් ගොඩාක්ම දක්ෂයි අපි ඊළඟට මොන පාඩමක් කරමුද පරිසරය පාඩම දොල පුතාලත් කැමතිද එහෙනම් සරත් හරි සරත් ආනන්ද සර් අවිල්ල ඉන්නවා පන්තියේ පුංචි දොල පුතාලා කිව්වා පරිසරයේ පාඩමකට කැමති කියලා. පුංචි පුතේ ඔයා පරිසරයේ පාඩමකට කැමති වෙනකොට විභාගෙදිත් ඔයාට පරිසරයේ පාඩම් ආශ්‍රය කරගෙන හුඟක් ලකුණු ලැබෙනවා. පුංචි පුතා දුව දන්නවනේ ශිෂ්‍යත්ව විභාගෙදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 30ක් විතර සකස් වෙන්නේ පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විශේෂයෙන්. නේද මගේ පුංචි පුතේ? ඔව්. දැන් අද මගේ පුතාලත් එක්ක මම වෙළඳ පොළට යන්න තමයි සූදානම් වෙන්නේ. අපි යමුද වෙළඳ පොළට? ආ. මොකටද වෙළඳ පොළට යන්නේ? බඩු ගන්න. මොනවා ගන්නද පුතේ යන්නේ? බඩු ගන්න. අපි වෙළඳ පොළට බඩු ගන්න යනකොට වෙළඳ පොළේ ඉන්න කට්ටිය බඩු ගන්නවද? නෑ. ඒගොල්ල මොකද කරන්නේ? බඩු විකුණනවා. ඒගොල්ල බඩු විකුණනවා. ඒගොල්ල මොකද පුතේ කරන්නේ? බඩු විකුණනවා. ඔව් පුංචි පුතේ. බඩු විකුණන අයට අපි කියනවා වෙලෙන්දෝ කියලා. කවුරු කියලාද පුංචි පුතේ කියන්නේ? වෙලෙන්දෝ කියලා. බඩු මිලදී ගන්න අයට කවුරු කියලාද අපි කියන්නේ? පාරිභෝගිකයෝ. හරියට හරි. කවුද මගේ පුංචි පුතේ? පාරිභෝගිකයෝ. ඔව්. එහෙනම් පුතේ වෙලෙන්දෝයි පාරිභෝගිකයෝයි මුණ ගැහිලා
වෙළඳාම් කරන තැනට අපි කියනවා මොකක් කියලාද? වෙළඳ පොළ කියලා. මොකක් කියලාද පුංචි පුතේ කියන්නේ? වෙළඳ පොළ. ඔව්. දැන් ඉස්සර නම් පුතේ අපේ ගෙවල් වලට උමනා කරන දේවල් අපේ වත්තේ පිටියෙම සකස් කරගත්තා. නමුත් දැන් අපි මොකද පුරුදු වෙලා තියෙන්නේ? අපේ ගෙදරට ඕනේ කරන හැම දෙයක්ම ගන්න අපි කොහෙටද යන්නේ? වෙළඳ පොළට. මගේ පුංචි පුතාලගේ අම්මලා තාත්තලා වෙළඳ පොළට යනවද? ඔව්. මොනවද සාමාන්‍යයෙන් ගිහිල්ලා ගන්නෙ? මොනවද ගෙදරට ගන්නෙ? එළවලු, පළතුරු, හාල්, සීනි මේ හැම දෙයක්ම වෙළඳ පොළට ගිහිල්ලා ගන්නවා. පුංචි පුතේ වෙළඳ පොළේ මේ ඔක්කොම විකුණන්න නිෂ්පාදිත දිනය බලන්න ඕනේ. අඩංගු දේවල් බලන්න ඕනේ. තව ප්‍රමිතිලා බොහොම හොඳයි. ප්‍රමිති සහතිකයක් තියෙනවද කියලා බලන්නත් ඕනේ. තව මොනවද පුතේත් බලන්න ඕනේ? දැන් මයි පුතාලකව කල්ලිකුත් වීමේ දිනය බලන්න ඕනේ කිව්වා. නිෂ්පාදිත දිනය බලන්න ඕනේ කියලා කිව්වා. අඩංගු දේවල් මොනවද කියලා බලන්න ඕනේ කිව්වා. ප්‍රමිති සහතිකයක් තියෙනවද කියලා බලන්න ඕනේ කිව්වා. වෙළඳ ලකුණ වැදගත් නැද්ද? වෙළඳ ලකුණත් වැදගත්. නිෂ්පාදකයාගේ නම ලිපිණය ඒකත් වැදගත්. එහෙමනම් ඔන්න නිවසේ ඉන්න පුංචි දුවල පුතාලටත් මම කියනවා අපහා වෙළඳ පොළ ආශ්‍රය කරගෙන දුවේ පුතේ ඔබ වෙළඳ පොළෙන් බඩුවක් මිලදී ගන්නට කලින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඔබට ඉදිරිපත් කරන්න ඔබ මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කියලා මේ විදිහට තිරේ. දැන් බලන්න තිරේ දිහා. කල්ලිකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනය, පිළිගත් ගුණාත්මක භාණ්ඩයක් බවට සහතිකය. කියන්නේ පුතේ ලංකාවේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය SLS ජාත්‍යන්තරව නම් ISO වගේ සහතික නේද? ඒ වයින් තමයි පුතේ මේ භාණ්ඩේ ගුණාත්මක භාවයක් තියෙනවද? මේක පිළිගන්න පුළුවන් භාණ්ඩයක්ද කියලා අපිට සහතිකයක් ලැබිලා තියෙන්නේ නේද පුංචි පුතා? අපි බලමු තවත් කරුණු මෙන්න මේ විදිහට. වෙළඳ නාමය, වෙළඳ ලකුණ, නිෂ්පාදිතයාගේ නම ලිපිණය, අඩංගු දේවල් භාවිත කිරීමට උපදෙස්, මේවා හරිම වැදගත්. පුංචි පුතාගෙන් මම අහන්නම්. ගෙදරට බඩු විතරක් අරගෙන නැද්ද? ආපුංචි පුතේ. මදි. දැන් ඔන්න අපි හිතමු අපි වෙළඳ පොළට ගිහලා රූපවාහිනී යන්ත්‍රයක් ගේනවා. ඕක ගෙදර තියලා අපිට බලන්න පුළුවන්ද? දැන් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න නම් අවශ්‍යයි මොකද්ද? විදුලිය. විදුලිය තිබුණාට වැඩක් නැහැ. ස්වාධීන රූපවාහිනී වගේ සංනිවේදන ආයතන තියෙන්න ඕනේ නේද පුතේ? එහෙනම් පුතේ මේ විදුලිය සංනිවේදන පහසුකම් සෞඛ්‍ය වගේ දේවල් වලට අපි මොනවා කියලාද කියන්නේ? සේවා. මොනවා කියලාද පුංචි පුතේ කියන්නේ? සේවා. එහෙනම් මගේ පුංචි දුවල පුතාලා මට කියලා දෙන්න මොනවද ඔයාගේ ගෙදරට ගන්න සේවාවන්? විදුලිය, ජලය, දුරකථන, අධ්‍යාපන, සෞඛ්‍ය. හරියටම හරි. පුංචි පුතාලගේ ගෙදර දොරට නොඑක් සේවාවන් ලබා විදුලිය සේවාව ගන්නවා, දුරකථන සේවාව. කවුද පුතේ දුරකථනය සොයාගත්තේ? ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. රූපවාහිනී සේවා ගැන කියන රූපවාහිනී කවුද හොයාගත්තේ? ජෝන් ලොගි බෙයාඩ්. ජෝන් ලොගි බෙයාඩ්. ජෝන් ලොගි බෙයාඩ් වෘත්තියෙන් කවුද? වෛද්‍යවරයෙක්ද? ඉංජිනේරුවෙක්. කවුරුන්ද පුතේ? ඉංජිනේරුවෙක්. ඔව්. සෞඛ්‍ය සේවා මේවා අපි ලබා ගන්නවා. එහෙනම් දැන් නිවසේ ඉන්න දුවල පුතාලා සටහන් කරගන්නවා නම් මෙන්න මම දැන් රූපවාහිනී තිරයට ඉදිරිපත් කරනවා අපේ නිවසට ලැබෙන සේවාවන් බලන්න. විදුලිය සේවා, ජල සේවා, අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා, සංනිවේදන සේවා වගේවා අපේ ගෙදරට ලැබෙන සේවා. පුතේ, ඔයාගේ ගෙදරට විදුලිය නොමිලේ ලැබෙනවද? නෑ. නෑ. දුරකථන නොමිලේ ලැබෙනවද? නෑ. නමුත් බලන්න දැන් ලස්සන සුදු ඇඳුම ඇඳලා ඔයා ඉස්කෝලේට ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා.
මුදල් අය කරනවද? නෑ. රජයේ පාසල් වලින් අධ්‍යාපනය ලබා දෙන්නේ? නොමිලේ. රජයේ ඉස්පිරිතාලයට ගියාම බෙහෙත් දෙන්නේ? නොමිලේ. එහෙමනම් පුතේ තාමත් අපේ රටේ නොමිලේ ලබා ගන්න පුළුවන් සේවා තියෙනවා. මොනවද ඒ සේවා? අධ්‍යාපනය ගන්න පුළුවන්. ඔව් රජයේ පාසල් වල අධ්‍යාපනය රජයේ රෝහල් වල සෞඛ්‍ය පහසුකම් ගන්න පුළුවන්. ගෙදරින් ඉන්න දුවට පුතාට සටහන් කරා ගන්න. දැන් මෙන්න අපි තිරේ ඉදිරිපත් කරනවා අපට නොමිලේ ලැබෙන සේවා. මොනවද පුතේ? අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා. නේද පුතේ? ඔව්. දැන් මේ සේවාවන් අපි පාවිච්චි කරනකොට දැන් අපි දන්නවනේ විදුලිය වගේ සේවාවක් අපට ලැබෙන්නේ මේ රටේ සම්පත් වැය කරලා. ඛනිජ තෙල් වැය කරනවා, ජල සම්පත වැය කරනවා, මිනිස් ශ්‍රමය වැය කරනවා. එතකොට පුතේ මේ විදුලිය වගේ දේවල් අපි නාස්ති කරන්න හොඳයිද? නෑ. නේද? පොදු සේවා අපි පාවිච්චි කරන්න ඕනේ හරි පරිස්සමට. ජලය වගේ දේවල් අපි හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. පුතා කියන්නකෝ මට නිවසේ විදුලි බිල කොහොමද ඉතුරු කරගන්න පුළුවන්? අනවශ්‍ය විදුලි පහන් නිවා දෙමි. තව ඔව් නිවසේ විදුලි බුබුලු වෙනකොට අපි යොදා ගන්නවා විදුලියේ පරිමසන CFL විදුලි බුබුලු. තව දැන් පුතාගේ ලස්සනට ඇඳුම අයන් කරලා දුන්න මැදලා දුන්නනේ අම්මා. පුතාගේ ඇඳුම එක වෙලාවකට මදිනවා, අයියාගේ එක තව වෙලාවකට මදිනවා. මෙහෙම කරොත් විදුලිය මොකද වෙන්නේ? අපතේ යනවා, නාස්ති වෙනවා. එහෙනම් මොකද පුතේ කරන්න ඕනේ? නිවසේ සියලු දෙනාගේ රෙදි එකවර මදින්නට ඕනේ. විදුලි පංකාව අවශ්‍ය වෙලාවට විතරක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ වෙළඳපොළ ඒ ආශ්‍රයෙන් ලැබෙන සේවා ආදිය පිළිබඳව අපි කතා කළා. පරිසරයත් එක්ක ජීවත් වෙන්න, පරිසරයත් එක්ක ගැටෙන්න, පරිසරයට ආදරය කරන්න පුංචි පුතාට විභාග විතරක් නෙමෙයි ජීවිතේ ජය ගන්න ලැබෙයි. හොඳයි. සරස් සර්ගේ පණිවිඩය නම් හරිම වැදගත්. පරිසරයට ආදරය කරන්න ඕන. ඒ වගේම අපේ සේවාවන් අපි ඉතුරු කරගන්න ඕන. එතකොට තමයි අපේ ජීවිතය ජය ගන්න ලැබෙන්නේ. ඒ ආදර්ශ ඕදන ගොඩක් වැදගත් නේද? ඔව්. හරි. අපි හිතනවා නිවසේ ඉන්න දුවල පුතාලත් කැමති ඇති අපේ නැනස පන්තියට එන්න. කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඉස්කෝලේ විදුහල්පතිතුමා හරහා අපට ලියුමක් එවන්න. නිෂ්පාදක නැනස ස්වාධින් රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්තර මුල්ලේ. ඔය දුවල පුතාලටත් පුළුවන් මේ වගේ නැනස පන්තියේ අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ලබන සතියේත් ආපහු සෙනසුරාදා හරියටම 4ට දුවල පුතාලගේ නිවසට එනවා අලුත් පාඩමකුත් අරගෙන.